අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටි ගම්මන ප්‍රථමයේ නවදහනිය පුවත් සිරස්තල වෙත මෙරට කොවිඩ් 19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 42000 ඉක්මවා යයි මේ මාස අගදී වාණිජ ගුවන් මෙහෙයුම් මැරවීමට සංචාරක අමාත්‍යාංශය අවධානය ආණ්ඩුව ජනතාවගේ හදවතට කතා කරලා බුද්ධිමය සංවාදය යටපත් කරනවා බන්දුලාල්ගෙන් චෝදනා කොමන අභියෝග හමුවේ උවත් ජනතාව වෙනුවෙන් කළ යුතු සේවාව අඩු කරලා නැහැ ඇමති නිමල් සිරිපාල කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාර්ක සභා රැස්වීම අද පස්වරුවේ තීන්දුව තීරණ රසක් ගැනීමේ බලාපොරොත්තුවක් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා එමෙන්ම මේ මාස අගදී වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යාංශය අවධානය යොමු කිරීමට වූ සාකච්ඡාව මේ වන විට ආරම්භ කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර නව වසර සැමරිය යුත්තේ කෙසේද යන සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා. COVID-19 වෛරසයේ ආසාදනය හමුවේ COVID නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයේ හේතුවෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්වීම හමුවේ COVID ආසාදනයෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදනයේ වූ නව රෝගීන් 453 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසයේ ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 42063ක් ලෙස දැක්වෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ මේ අතර බස්නාහිර පළාතින් පිටවන පුද්ගලයන් සඳහා තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන අතර ඊයේ දින සිදු කරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් COVID-19 වෛරසයේ ආසාදිනේ වූ තවත් පුද්ගලයන් 13 දෙනෙකු තහවුරු වීමත් සමග පසුගිය දෙසැම්බර් 18 වනදා සිට මේ දක්වා සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හමුවේ තහවුරු වූ මුළු ආසාදිතයින් ගණන 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටතට යන අය සඳහා කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී අඛණ්ඩව ලබනවා පුද්ගලයන් 1060ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඊයේ දිනේදී ලක් කර තිබෙනවා එයින් 13 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා ඒ අනුව මේවන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා එයින් හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා එමෙන්ම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස 377 දෙනෙක් दिन दहायकालियमित සාගදී නිල වශයෙන් ගුවන් තොටුපළ විවෘත කර යලි වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාද මේවන විට ආරම්භ කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මේ අතර එළඹෙන නව වසර ජනතාව සැමරිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා ඉදිරි දවස් දෙක පිදන්නෝ අපේ රට තුළ අලුත් අවුරුද්ද උදා වීමත් සමගම නොඑක් විදියේ උත්සව සාද පවත්වන සැනකෙළි පවත්වන කාලයක් නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතාම සිය ගණනක් වාර්තා වෙනකොට ඒ සිය සාද උත්සව වෙනදා වගේම අපිට පවත්වීමේ අපහසුයක් තියෙනවා නොඑක් අවස්ථාවලදී රෝගීන් පොකුරු වාර්තා වීමට ප්‍රධානම හේතු උනේ විවිධ ආකාරයේ උත්සව විවාහ උත්සවයක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් උත්සවයක් වෙන්න පුළුවන් කුඩා සාදයක් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී ආසාදිතෙක් හිටියොත් බොහොම වේගෙන් ඒ වගේ ස්ථානවලදී පැතිරීමේ අවධානම තියෙනවා ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් අවුරුද්ද උදාව අපි සමරිය යුත්තේ අලුත් ආකාරයකට COVID-19 රෝගය බෝවන් නොවන ආකාරයකට කියන දේ
සියලු දෙනාටම සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා මේ අවස්ථාවේදී ඉදිරියට එළඹෙන දවස් කිහිපයේදී උදාවන අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව සහ චාම්ම සමගන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශාල පිරිසක් එකට එකතු වීම නොකළ යුතුයි. නිසි පරිදි මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම හැම අවස්ථාවක මුවාවරණ පැන්ද සිටීම වගේම අත නිතරම පිරිසුදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක්. පසුගියදා යුක්‍රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රතිකාර සහ නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එම පුවත නැවතත්. පසුගියදා යුක්‍රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රතිකාර සහ නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ගැටලුවක් වුවද කොවිඩ් 19 වෛරසය සඳහා විසඳුම් සෙවිය යුත්තේ බහුවිධ ප්‍රවේශයකින් බව වෛද්‍යවරුන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිතිය සම්මේලනයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. සෞඛ්‍ය කියන දේ අනිත් කිසිම ශේෂයකින් හුදකලා කරලා ගන්න බෑ. අපිට වතුර ටික හරියට ලැබෙන්නේ නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපිට පාර යන්න ඉඩ නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපේ අනතුරු වැඩි වෙනව නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපේ මිනිසුන්ට අධ්‍යාපනය නැත්නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මිනිසුන්ගේ කෑම වල තියෙන වස විස නම් ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මිනිසුන්ට සෞඛ්‍ය ප්‍රශ්නයට උත්තර සෙවියුත්තේ බහුවිධ ප්‍රවේශයකින් තමයි මේකට උත්තර සොයන්න ඕනේ. කොවිඩ් කියලා කියන්නේ මිනිසුන්ට පාඩමක් කියලා දුන්නු ප්‍රශ්නයක්. දැන් මේකෙන් ගොඩ එන්න නම් මේ යන විදියට අනතුරු නාම දීලා මොනාරි හදාගත්තු මධ්‍යස්ථානයකින් තොරතුරු ටිකක් අපිට කියලා ඔයෙන් හරි එන්නතක් අරගෙන ඇවිල්ලා පොඩි පරීක්ෂණ කීපයක් කරලා වැඩපිළිවෙලක් අවසානයක් නැති එදා වේල ක්‍රියාවලියකින් මේක කරන්න බෑ. ඒකට වැඩපිළිවෙලක් ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කණ්ඩායමක් ඕන. දැන් PHI මහතුරු ඉන්නවා. සමහර තැන්වල ලොක්ඩවුන් ඒරියා වලත් ඒගොල්ලෝ ස්ට්‍රයික් කරනවා. ඒ දෙන්නේ බයිසිකලෙත් දුන්නේ ස්ට්‍රයික් කරලා. දැන් මිඩ්වෙන් නෝනලා ඉන්න ක්ෂේත්‍රේ ඒගොල්ලෝ ඉන්නවා අයවැයෙන් අලුත් බයිසිකලයක්. මේ ගැබරි මවරුන්ට කොරෝනා පැළඳිලා තියෙනවා. ලදරුවන්ට කොරෝනා පැළඳිලා තියෙනවා අපේ රටේ. ඒගොල්ලන්ට සේවය කරන මිඩ්වයිෆ් නෝනලා ඉල්ලුවා දැන් අවුරුදු 5ක් පරණයි පදින බයිසිකල් එක අලුත් බයිසිකල් එකක් දෙන්න. මේකවත් දෙන්නේ නැහැ. දැන් නවසීලන්තයේ ඒගොල්ලෝ කරලා තියෙන ප්‍රධානම එකක් තමයි මේ වෙලාවේ කොවිඩ් තත්ත්වය මොකද්ද කියලා මිනිස්සු ඔක්කොම දන්නවා. දැන් අපි මොකද කරන්නේ? අපි PCR කරන්න බයයි. ඇන්ටිජන් ටෙස්ට් එකට බයයි. රෝහලක රෝගියෙක් තිබ්බත් එහෙම බය වෙලා දුවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 7ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සඳහන් කර සිටියේ අද පස්වරු 7ට මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත බවයි. වර්තමාන දේශපාලනික තත්ත්වය මෙන්ම පක්ෂීය ප්‍රතිසංවිධාන කටයුතු නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනචින් මුහුණ පා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සහ ජාතික දේශපාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව පිළිබඳව මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම පසුගිය දිනවල පක්ෂ මහලේකම්වරයාද අවධාරණය කර සිටියේ වත්මන් රජය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් හිමිවන බවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අනන්‍යතාවය රැකගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙන්ම පක්ෂයේ ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව අද රැස්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා. පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් අද පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳව අප විමසීමක් කළා. දේශපාලන ආර්ථික සමාජ ප්‍රශ්න ගැටලු සංකීර්ණතාවයන් තුළ පක්ෂය කොයි වගේ ස්ථාවරයක්ද ගන්න ඕනේ රටේ පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට අනුකූලව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වගේම සංවිධාන කටයුතු බහුජන සංවිධාන කොහොමද ගොඩනගන්නේ ඉදිරි වර්ෂයේ සැලසුම් කිරීම සඳහා උපාය උපක්‍රම සැලසුම් කිරීම දේශපාලන උපක්‍රම තීරණය කිරීම තමයි මේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ.
දොම්පේ ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස කාර්යපිරමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. දොම්පේ ප්‍රාදේශීය සභාවේ නව සභාපති කාර්යපිරමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දියුරුම් දී තිබෙනවා. ඒ විජේරාම පිහිටි නිල නිවසේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා පසුගිය මහමැතිවරණින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් නැති වූ පුරප්පාඩුවට මෙලෙස කාර්යපිරමගේ පියසේන මහතා පත් කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්තුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ දහසක් අභියෝග මැද්දේ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවිල පණංගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මේ ආණ්ඩුව වැඩ කටයුතු කරන්නේ දහසකුත් එකක් අභියෝග මැද්දේ. අද කොරෝනා වසංගතය නිසා ප්‍රදරපත් ජනතාවට සහන දෙන්නට බිලියන 80කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා. ජාතික නිෂ්පාදනය විවිධ අංශවලින් අඩු වෙලා තියෙනවා. අපනයය අඩු වෙලා තියෙනවා. ආදායම් මාර්ග රජයට අඩු වෙලා තියෙනවා. මේ මොන අඩු වුණත් ජනතාව වෙනුවෙන් කරන්නට තියෙන සේවාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය අඩු කරලා නැති බව අපි තේරුම් ගන්නට ඕන. මේ දවස් එක තමයි ගම හැදිලා තිබුණේ. ඉතින් නැවත වරක් මේ වැව් සංස්කෘතිය තුල අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. එකම අපි අද ගංගාවල් අලදොලවල් ගැන කිසිම තැකීමක් නැහැ. බොහෝ දුරට අපිරිසිදු වෙලා තියෙනවා. උමා යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේදී මේ විශාල ප්‍රදේශයකට සෙත සලසනා වගේම මේ ප්‍රදේශයේ උමග නිසා කිරියරයක් අවිගරයක් වෙලා තියෙනවා. නමුත් මේවයි තක්ෂේරුවක් මේ වෙනකට සමාරලාට කරලා නැහැ. උත්තරේ තමයි දෙන්නේ තක්ෂේරු කරන්න නිදාන්නේ නැහැ. දැන් අපි කඩිනමින් මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ ව්‍යාපෘති යටතේ විදුලිය නිෂ්පාදනය කිරීමත් ඇති වෙනවා. වාරි මාර්ගයක පමණක් නෙවෙයි විදුලියත් නිෂ්පාදනය වෙනවා. මෙගවොට් 120ක් जनता प्रश्न विसंदीम वेनुवट जनतावगे हदट कथाकोट बुद्धिमय संवादे यटपत् किरीम आंडुवे देशपालन न्याय पत्रे बव हिटपु पार्लिमेंतु मंत्री बंडुलाल भंडारीगुड महता पवसनवा एग्गाल प्रदेशे पवति माध्यमकट एक्वेमिन අපි දකින මේ දවස්වල ආණ්ඩුවට සහයෝග දුන්නු අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු විවිධ පිරිස් පාරට වැහැළු උද්ඝෝෂණය කරනවා. ආණ්ඩුවත් එක්ක හිටපු ස්වාමීන් වහන්සේලා එක්කත් සංවාදයක් පිළිසඳරක් නැහැ කියලා තමයි අපට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලා හම්බෙන්නේ නැද්ද මේ නායකයන්ට? එහෙම නැත්නම් උන්වහන්සේලාට දැන් අවස්ථාවක් නැද්ද? හැබැයි ආණ්ඩුව ගම සමග පිළිසඳරක් කියලා ගමට යනවා. ආණ්ඩුව එක්ක ගමට ඇවිල්ලා කරන්නේ බොරුවක්. ගමේ මිනිස්සුන්ගේ වචනය අහයිද ආණ්ඩුව හදන්න සහයෝග දුන්නු ප්‍රබලම ස්වාමීන් වහන්සේලාගේ වචනය අහන්නේ නැති ආණ්ඩුවක් දැන් මේ බොරු උද්ඝෝෂණ බොරු ජාතිවාදය හැංගීමට පපුවට කතා කරා ඇති හැමදාම මේ ආණ්ඩුව කරන්නේ මේ ගොල්ලෝගේ දේශපාලන න්‍යාය පත්‍රය තියන්නේ රටේ ප්‍රශ්න විසඳන්න වෙනුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වෙනව වෙනුවට ජනතාවගේ පපුවට කතා කරලා හැංගීමට කතා කරලා බුද්ධිමය සංවාදය යටපත් කරනවා මැරිච්ච මිනිහගේ මලමිනිය ගැන කතා කරන්න කලින් මිනිස්සු ජීවත් කරන හැටි කතා කරන්න ඒ විතරක් නෙවෙයි අපි මේ උද්ඝෝෂණය කරන ආණ්ඩුව බලයට පත් කරන්න ක්‍රියා කරපු ඇත්තන්ගෙනුත් ඉල්ලනවා අර පාසල් දරුවන්ගේ නිල ඇඳුමවත් වවුචරේවත් තාම නැහැ. ඒව ගැන කතා කරා. ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයට කලින් ශාපි ශාබ්දීන් ගැන කතා කරා. දැන් මේ මාත්‍රිකාව ඔක්කොම පැත්තකට දාලා මල මිනිවලට මොකද කරන්නේ කියලාද සංවාදයක් ගොඩනගන්න යනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන්. වෙලා තියෙන්නේ මේගොල්ලෝ බය වෙලා ඉන්නේ. සර් ෆේල් කියන කතන්දරේ වහගන්න හදන්නේ. ආගම්වාදී ජාතිවාදී වෛරේ ක්‍රෝධය මුසු කරපු පැණිය පොවල තමයි මේගොල්ලෝ තමන්ගේ අසාර්ථකභාවයට බේත් හොයන්නේ විපක්ෂය තමයි ෆේල් උනේ සර් ෆේල් එලා නැහැ සර් ෆේල් වුණා නම් කොවිඩ් එක පාලනය කරගන්න බැරුව යනවනේ ලෝකේ බලවත් ධනවත් රටවලට මේක පාලනය කරගන්න බැරුව තියෙද්දි කුංචි රටක් වෙච්ච දුප්පත් රටක් වෙච්ච අපි කොවිඩ් එක පාලනය කරන නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය උනත් ලංකාවේ කොවිඩ් පාලනය හොඳයි කියන එක කියන්නේ අපි පෑදීලෙන් බලාපොරොත්තු වෙන රට විවෘත කරන්න සම්පූර්ණයෙන් එංගලන්තයෙන් එන අලුත්ම කොරෝනා වෛරසයේ සුළඟේ ගියත් යම් ප්‍රමාණයකට පැතිරීමේ ඉඩ වැඩි කියලා තමයි කියන්නේ දැන් මේ එන අය නිරෝධායනයේ දවස් 14ක් කරනවද කුණුත් වෙනවා ලංකාවට යුක්‍රේනයේ ඉඳන් සංචාරකයොත් වෙනවා ලංකාවට යුක්‍රේනයේ ඉඳන් මේ ඇස්සේ මිග්ඥානාවල හොරසල්ලිත් එන්න පුළුවන් ලංකාවට අපිට හැමදාම මේ රට වහලා ගින්න බෑනේ යම්කිසි වෙලාවක අපි මේක විවෘත කිරීම ආරම්භ කරන්න ඕනේ සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ ලංකාවේ ආර්ථිකයට ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක් ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය එන ප්‍රධානතම අංශ තුනකට තමයි සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ එහිම ව්‍යාපාරයක් දැන් කඩාවැටලා තියෙනකොට අපි නියම ව්‍යාපෘතියක් වශයෙන් දැන් සංචාරකයන් යම්කිසි පිරිසක් ලංකාවට ගෙනල්ලා පරීක්ෂා කළ බලන්න හදනවා මේක අපිට කරන්න පුළුවන් ද ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කියලා
ණය ශ්‍රේණිගත කිරීම වලට අනුව අපි බංකොලොත් රටක් බවට පත් කරලා තිබෙනවා. ලෝකේ ණය ලබා ගැනීමේදී තිබුණු සහනය සහ විශ්වාසය අපෙන් බිඳ වැටලා හමාරයි. මේන් ගොඩේම සඳහා දුරදිග බලලා ජනතාව ක්‍රියා කරන්න ඕනේ. එක්සත් ජාතිපක්ෂයේ ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණයේ කල් දැම්මේකට අපි ඉක්මනින් පිළිතුරක් හොයනවා කියලා අපි මැතිවරණ වේදිකාවල කිව්වා. වර්තමාන ව්‍යවස්ථාව ඇතුලේ පළාත් සභා මැතිවරණයේ නොතියා ඉන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. පළාත් සභා එපා නම් කළ යුතු වන්නේ මතයක් ගොඩනගලා අලුතෙන් හදන ව්‍යවස්ථාව තුළ පළාත් සභා එපා කියන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව සන්දිල්වේලි ප්‍රදේශයේ වත්තක සංගවා තිබූ අවිතෝගයක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ බුද්ධ්‍යාංශයට ලද තොරතුරකට අනුවයි. නීති විරෝධී ලෙස මේගවෙන් ප්‍රවාහනය කරන ලද ලොරි රථ පහක් සමග සැකකරුවන් 5 දෙනෙකු සියපුලාණ්ඩුව මහකලුගොල්ලෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 103 දෙනෙකුද පොලිසිය සිය බහරටගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 50 අතර පසුවන්නන් බව සියපුලාණ්ඩුව පොලිසිය ප්‍රකාශ කළා. අද දිනය තුල උතුර නැගෙනහිර උතුරු මැද මධ්‍යම සහ ඌව පළාත් වලට විටින් විට තද වැසි ඇතිවන බව කලුණිදා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලුණිදා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටින්නේ. ප්‍රදීපිලි වෙනදසල් වලට ගොස් සොරකමේ යතුණු කාන්තාවන් 3 දෙනෙකු හා ඔවුන්ට උපකාර කළ ත්‍රිරෝද රථ රියදුරෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කුරුණෑගල ඉලිප්පු ගෙදර ප්‍රදේශයේ රෙදිපිලි අලවිසලකට පැමිණි එම කාන්තාවන් රෙදි සොරා ගන්නා ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කොළඹ කුප්පියාවත්තේ ජයසේකරාම විහාරයේ විහාරාධිපතිව වැඩවිසු පූජ්‍ය තලල්ලේ සිරි මහින්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබෙනවා. අමරපුර සිරිදම්ම වංශික මහානිකායේ අනුනායක දුහුරේ දරූ තලල්ලේ මහින්ද නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන්ම සමස්ත සමාජය වෙනුවෙන් ඉටු කළ සේවාව අති මහත්. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට විහාරස්ථානයේ අසල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත බහමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.